පුංචි පැටවුන්ගේ සෞඛ්‍යමත් දිවිය ගැන නිරන්තරවම කතා බහ කරන අපි අද කතා කරමු අලුත උපන් පුංචි පැටියෙක්ගේ නින්ද ගැන. අලුත උපන් පුංචි පැටියෙක්ගේ නින්ද කියන්නේම අපේ බොහෝමයක් අම්මලාට ගැටලු සහගත තත්ත්වයක්. මොකද සමහර පුංචි පැටව දිගු වේලාවක් නිදා ගන්නවා. ඒ වගේම සමහර පුංචි පැටව ඊටම කෙටි වේලාවක් නිදා ගන්නවා. ඉතින් මෙන්න මේ පුංචි පැටව ගොඩක් වෙලා නිදාගත්තා. පුංචි වෙලාවක් නිදාගත්තා. අපේ අම්මලාට බොහෝ සෙයින් ගැටලු ඇති වෙනවා. ඉතින් අලුත උපන් පුංචි පැටියෙක් කියන්නේ දිනකට පැය 24න් පැය 16ක් පමණ නිදා ගන්න දරුවෙක්. ඉතින් මෙන්න මේ පැය 16ක් පමණ නිදා ගැනීමම අපේ අම්මලාට ගැටලු ඇති කරනවා. කොහොම වුණත් පුංචි පැටියෙගේ නිින්ද කියන්නේ මුල් මාස කීපය තුළ තියෙන සාමාන්‍ය තත්ත්වයක්. කොහොම වුණත් සමහර පුංචි පැටවුන්ගේ නිින්ද පැය 2ක් 3ක් 4ක් වගේ කාලයක් වෙනවා. ඒ වුණාට සමහර පුංචි පැටවුන්ගේ නිින්ද පැය 4ම ඉක්මවා යන්නත් පුළුවන්. කොහොම වුණත් පුංචි පැටියෙගේ මේ නිින්ද සාමාන්‍ය තත්ත්වයක්. අලුත උපන් පුංචි පැටියෙක් කියන්නේ සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් නිදාගෙන ආයෙම හැරිලා කිරි බොන්න ඉතාම ප්‍රියතාවයක් දක්වන කොට්ටාශයක්. ඒ වගේම තමයි මේ පුංචි පැටව කිරි බීලා ආයෙම නිදා ගන්නවා. කොහොම වුණත් මේ පුංචි පැටවගේ නිින්ද ගැන අපි අද කතා කරමු. දරු පැටියෙගේ නිින්ද කියන්නේ චක්‍ර දෙකක් විදියට ක්‍රියාත්මක වෙනවා. පුංචි පැටියෙගේ නිින්දට ක්‍රියාශීලී නිින්ද, ඒ වගේම සන්සුන් නිින්ද කියන චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාශීලී නිින්ද කියන්නේ පුංචි පැටියෙක් ඉක්මනට අවදි කරන්න පුළුවන් නිින්ද. මොකද මෙන්න මේ ක්‍රියාශීලී නිින්දෙදී චුටි පැටව ඉක්මනට අවදි වෙනවා. චුටි ශබ්දයකට උන එයාලට අවදි වෙන්න පුළුවන්. නමුත් පුංචි පැටියෙගේ සන්සුන් නිින්ද කියන්නේ එයා ක්‍රමක්‍රමයෙන් හොඳින් හුස්මගෙන දිගු වේලාවක් නිදා ගන්න කාලයක්. මේ නිින්දෙදී පුංචි පැටව අපිට ඉක්මනට අවදි කරන්න බෑ. මොන ශබ්දයක් ඇහුණත් අපිට එයාව අවදි කරන්න බෑ. කොහොම වුණත් පුංචි පැටියෙක්ගේ මෙන්න මේ ක්‍රියාශීලී නිින්ද, ඒ වගේම සන්සුන් නිින්ද මෙන්න මේ චක්‍ර දෙක ගත කරන්න මිනිත්තු 40ක් පමණ ගත වෙනවා. කොහොම වුණත් මෙන්න මේ නිදි චක්‍ර දෙක අතරේ දරු පැටිය අවදි වෙන්නට පුළුවන්. අවදි වුණාට පස්සේ චූටි කෙඳිරියක් එක්ක දරු පැටිය අඬන්නට උනත් පුළුවන්. ඉතින් අපේ අම්මල මේ වෙලාවට උත්සාහ කරන්න ඕනේ එක නිදි චක්‍රකින් තවත් නිදි චක්‍රයකට මාරු වෙන්න දරු පැටියට උදව් කරන්න. ඒක අම්මා වගේම පුංචි පැටිය බලාගන්න ඔබෙත් වගකීමක්. කොහොම වුණත් අලුත උපන් පුංචි පැටියෙක් කියන්නේ මෙන්න මේ නිදි චක්‍ර දෙකට හුවමාරු වෙන්න ප්‍රධාන හේතුවක් තියෙන කෙනෙක්. මොකද පුංචි පැටිය දන්නේ නැහැ රාත්‍රියට නිදා ගන්න ඕනි කියලා. ඒ නිසා දරු පැටිය රාත්‍රී කාලයේ වගේම දවල් කාලෙත් කෙටි නිින්දක් ගන්නවා. මෙන්න මේ නිසාම දිගු නිින්දක් ගන්නට කාලය වැය වෙන ප්‍රමාණය අඩුයි. මේ නිසා තමයි පුංචි පැටව නිතර නිතර අවදි වෙන්නේ, නැගිටින්නේ, ඒ වගේම කිරි බොන්න අඬන්නේ, මෙන්න මේ වගේ දේවල් කරන්නේ. ඉතින් පුංචි පැටියෙක් ඉන්න අම්මෙක්ට පසු ප්‍රසව සමයේ මේක ගොඩක් අපහසු වේදනාකාරී අත්දැකීමක් වෙන්නට පුළුවන්. කොහොම වුණත් අපි තේරුම් ගන්න ඕනේ පුංචි පැටියට තවම රැට නිදා ගන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ කියන එක. ඒ නිසාම චූටි පැටියගේ නිදි චක්‍ර දෙකට අපිට හුරු වෙන්නට සිද්ධ වෙනවා. කොහොම වුණත් ඔබේ පුංචි පැටියා නොමේරුව දරුවෙක් නම්, ඒ වගේම උපත්බර අඩු දරුවෙක් නම් පුංචි පැටියාගේ නිදි චක්‍ර ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද දරු පැටිය අවදි කරලා ඔබට කිරි වේල් ගාන වැඩි කරලා දෙන්නට සිද්ධ වෙනවා. මේ නිසාම ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පුංචි පැටියාගේ නිදි චක්‍ර ටිකක් වෙනස් කරලා කිරි දෙන්න ඔබ පුරුදු වෙන්නට ඕනේ. ඉතින් අපි අද දවස පුරාවටම කතා කරේ පුංචි පැටියාගේ අලුත උපන් ඔබේ බිලිඳගේ නිින්ද ගැන. ඉතින් නිින්ද ගැන තිබුණු පුංචි පුංචි ගැටලු වලට විසඳුම් ලැබෙන්නට ඇති කියලා මම හිතනවා. අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ස්තුතියි.